ඉන්දියාවට ගිහින් ඉන්දියාවේදී ජයග්‍රහණයක් ලබා ගන්නවා කියන එක මොනතරම් අමාරු දෙයක්ද කියන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. අපේ ජාතික කණ්ඩායමත් ඉන්දියාවට ගිහින් තරඟ පැරදුණු මතකයන් තමයි අපිට මෑත කාලයේ වැඩිපුර තියෙන්නේ. තත්ත්වය මෙහෙම වෙද්දී ශ්‍රී ලංකා ඒ පිළ ඉන්දියාවට ගිහින් පළවෙනි සිව් දින තරඟ දෙකම පැරදිලා, පළවෙනි එක් දින තරඟ දෙකම පැරදිලා, ඉතුරු තරඟ තුනෙන් දෙකක් දිනලා ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරඟාවලිය සම කරන්න සමත් වෙනවා. ඇත්තටම මේක මෑත කාලේ ලබාගත් ලොකුම ජයග්‍රහණයක් කියලා තමයි කියන්න පුළුවන්. තරගාවලියේ පස්වෙනි තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු ඉන්දියා ඒ කණ්ඩායම ලබා ගන්න සමත් වෙන්නේ ලකුණු 259ක් විතරයි. ඒ කඩලු 10ම දැවී ගින්. ඉන්දියා ඒ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ගන්න ගයික්වාඩ් ලකුණු 74ක් ලබා ගන්න සමත් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙමින් වැඩ පෙන්වන අකිල දනංචය කඩලු 3ක්, අශාන් ප්‍රියංජන කඩලු 2ක් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 260ක ඉලක්කයක් හඹා යන්න පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩලේ සම්බන්ධ තාවයේ ලකුණු 165කට අරගෙන යන්න ආරම්භක ප්‍රතිකාර වුණු නිරෝෂන් දික්වැල්ලත් සංගීත් කුරේත් සමත් වෙනවා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කරන දික්වැල්ල ලකුණු 111ක් ලබා ගන්නේ 6 පහර 3ක් 4 පහර 12ක් එක්ක. දික්වැල්ලට හොඳ සහයක් දෙන සංගීත් කුරේ ලකුණු 61ක් ලබා ගන්න සමත් වෙන්නේ ලකුණු 260ක ඉලක්කයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් රැස් කරගෙන. මේ ප්‍රතිකාරෝ දෙන්නම ස්ටම්ප් කිරීම වලට හසු වෙලා දැවි යද්දී ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණයට අරගෙන යන ශයන් ජයසූරියත් අශාන් ප්‍රියංජන් දෙන්න ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහයි කඩීමට අරගෙන යන්නේ කඩලු 7ක් වගේම පන්දු 14කුත් ඉතුරු කරගෙන. තරගාවලියේ සාර්ථකම ශ්‍රී ලංකා ප්‍රතිකාර වුණු ශාන් ජයසූරිය මේ තරගාවලියේ නොදෙවි ලකුණු 45ක් ලබා ගනිද්දී නායක අශාන් ප්‍රියංචන් ලකුණු 33ක් නොදෙවි ලබා ගන්න සමත් වෙනවා. පන්දුවෙමින් දක්ෂතා පෙන්වන IPL තරගාවලියේත් වැඩ පෙන්නපු සයස් ගෝපාල් කඩලු 3ක් දවා ගන්න සමත් වෙනවා. ක්‍රිකට් පරාජයන්ගෙන් හෙම්බත් වෙලා ඉන්න අපිට මේ ජයග්‍රහණයත් විශාල ජයක් විදිහට තමයි දැනෙන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.